ඔබ යලිත එක්වන්නේ ඉතාලිය යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් 170කට අධික සංඛ්‍යාවක් තුළ විකාශය වෙන වන් ශ්‍රී ලංකා නාලිකාව ශ්‍රී දේවරම් මහවැහෙරේ සිට සජීවි ලෙස පටිගත කරන පුසුන් පෝදා වැඩසටහන සමගින් අපි සෝදානම් ගිලන්පස පූජාවෙන් පසු සවස් වරුවේ ආගමික කටයුතු වෙත යොමු වන්නට. මේ මොහොතේදී මෙම ස්ථානයට වැඩම අවදාළ දික්කේන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී කමට්ටනාචාර්ය පුජ්ජ උඩුගම සාරානන්ද ස්වාමින් වහන්සේට මා නමස්කාර පූර්වක ආරාධනය කරනවා සවස් වරුවේ ධර්මදේශනයේ හා භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා. අවසරයි ස්වාමින් වහන්ස. කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංවේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුන්දියා සංවේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුන්දියා සංවේ ධම්මානත්තාති අධා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුන්දියාති. නයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වතුනි පින්වතියනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රී ලංකා ද්වීප වාසී ඔබ අපට ලැබුණු උතුම් පොසොන් පුර 15 පොහෝ දිනය වන අද දිනයේ අපි පොසොන් පොහොය දිනයේදී මේ ලැබුණු දානමය කුසලය විශේෂයෙන් අපේ ජීවිතවලට ලැබුණු දහයාදය නිවැරදිව පරිහරණය කරන්නට උත්සාහවත් වෙන්නට ඕන. ඒ සඳහා තමයි නිරන්තරයෙන් අපි සීල සමාධි භාවනාදී වැඩසටහන් වලට සහ සම්බන්ධ වෙන්නට ඕනේ. ලෞතර සාන්තිනායක බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාහල ශ්‍රී සද්ධර්මය අතුරෙහි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනාව මුල් කොටගෙන ශ්‍රී ලංකා දිහිපයට අදවන් පොසොන්පුර 15 දිනයකදී උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලැබෙන්නට වුණා. ඒවාගේම භික්‍ෂු ශාසනය භික්‍ෂුණී ශාසනය කියන ශාසන දෙක ආරම්භවීම පිණිස අදවේ පොසොන් පොහෝ දිනය හේතුවාසනා වුණා. ඒ නිසාම වසරක් පාසා ගත වෙන හැම වර්ෂයකම අපි පොසොන් පොහෝ දිනය මහා ඉහළින් බොහෝ ගෞරව සම්පන්නව ඉඳගෙන නිරන්තරයෙන්ම සමරනවා. අපි මේ සමරන පොසොන් පුර 15 පොහෝ දිනය නිවැරදිව අපේ ජීවිතවලින් අපි සමරනවද කියලා බලන්නට ඕනේ. බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාහල ප්‍රධානම අනුශාසනාව තමයි
මේ සාංසාරික ගමනේ තියෙන දුක හඳුනගන්න උත්සාහවත් වෙන්න. ඒ දුකින් අත මිදීමේ මාර්ගය පහදවා ගන්න, තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඒ වගේ මේ දුකෙන් අත මිදීමේ මාර්ගයෙහි ගමන් කරන්න උත්සාහවත් වෙන්න. සසර දුක් කෙලවර කරලා අමා මහ නිවනෙන් සැනසෙන්න උත්සාහවත් වෙන්න. බුද්ධ දේශනාවේ කොතකින් බැලුවත්, කොතනින් ඇහුවත් අපිට ගන්නට තියෙන එකම හරය නිර්වාණ කියන උතුම් වූ සසර දුකෙන් ගැලවීමේ මාර්ගයයි. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කොට වදාළ ප්‍රධානම කොට්ටාසයක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව ප්‍රධාන වශයෙන් අපි කවුරුත් දන්නවා, භාවනාව ප්‍රධාන කොටස් දෙකයි, සමත විපස්සනා. සමත විපස්සනා භාවනා කොට්ටාස දෙක අපි හරියට වඩනවා නම්, සමත විපස්සනා භාවනා ක්‍රමය නිවැරදිව අපි අනුගමනය කරනවා නම්, සමත විපස්සනා භාවනා ක්‍රම දෙක තුලින් ලැබිය හැකි සසර දුක් කෙලවර කොට නිවනෙන් සැනසීම අවබෝධ කරගන්න අමාරු වෙන්නේ නැහැ, අපහසු වෙන්නේ නැහැ. එහෙමනම් මේ මාත්‍රිකාවසෙන් තබා ගන්නට යෙදුණු ගාථා තුන මේ සමත කොට්ටාසයටද විපස්සනා කොට්ටාසයටද ඇතුළත් වෙන්නේ. මේ ගාථා තුනේ සඳහන් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුනක්. මේක සමත වශයෙන්ද විපස්සනා වශයෙන්ද? විපස්සනා වශයෙන්. විපස්සනා වශයෙන් භාවනා වැඩිය යුතුමද නිවන් දකින්න? සමත වශයෙන් භාවනා කරලා නිවන් දකින්න අපිට පුළුවන්ද? අපි කොයිතරම් සමත භාවනා කළත් අනිවාර්යයෙන්ම විපස්සනාවට හැරවිය යුතුයි. එසේ නැත්නම් විපස්සනා භාවනාව මුල සිට වැඩිය යුතුයි නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට නම්. මේ සමත විපස්සනා කියලා භාවනා කොටස් දෙකක් තියෙන්නේ ඇයි? පින්වත්නි, අපේ හැම කෙනෙක්ම සාංසාරික වශයෙන් විපස්සනා භාවනාව පුරුදු කරලා නැහැ. විපස්සනා භාවනාව පුරුදු කරලා නැති නිසා අපිට සමත භාවනාවත් ඒ තරම් හුරුවක් නැහැ. හැම කෙනෙක්ම නෙමෙයි, යම් පිරිසක් ඉන්නට පුළුවන් විපස්සනා හුරු කරපු, බොහෝ දෙනෙක් බහුතරයක් විපස්සනා භාවනාව වඩන්නේ නැහැ. විපස්සනාව කියනකොටම කියන ආපෝ එක හරි අමාරුයි, ඒ නිසා සමත භාවනාව කරලා හිත සමාධිමත් කරගත්තහම මට පැය එකමාරක් දෙකක් තුනක් වුණත් ඒ ඉරියව්වෙන් ඉඳගෙන භාවනා පරයන්කේ ගත කරන්න පුළුවන්. ඒ නිසා සමත භාවනාව වැඩුවනං ඇති. අපි බොහෝ දෙනෙක් වරද්ද ගන්නා තැනයි මෙතන. අපි සමත භාවනාවේ සහ විපස්සනා භාවනාවේ වෙනස හඳුන ගන්නට ඕනේ. හරියට අපි ආහාර වේලක් ගන්නකොට ආහාර වේලට අයිති වෙන ಜಾති ගොඩක් තියෙනවනේ. අපි හිතමු බතුත් එක්ක තවත් ව්‍යංජන වර්ග හතරක් විතර තියෙනවා කියලා. අපි බත් වෙනමයි ව්‍යංජන විතරයි, ව්‍යංජන වෙනමයි විතරක් කන්නේ නැහනේ, වෙන වෙනම නේද? එහෙම කන අයත් ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් අපි එහෙම කන්නේ නැහැ. අපි ඒ වගේ මේ සමතයයි විපස්සනාවයි කියන දෙකත් හරියට බතයි ව්‍යංජනයි වගේ තමයි. හරියට කරනවා නම් මේ දෙකම අපි කරන්නට ඕනේ. හැබැයි අපේ අරමුණ නිවන් අරමුණත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අයි බත් විතරක් කාලා ව්‍යංජන ටික පස්සේ කනවා වගේ සමත භාවනා විතරක් කළා විපස්සනාව අතහරින්නේ නැහැ. එහෙම කරනවා නම් ඒක අපේ තියෙන ලොකුම මෝඩකම, එහෙම නැත්නම් අපේ ප්‍රඥාව නොමැතිකම. අපි සමත භාවනා විපස්සනා භාවනාව කියන දෙක එකිනෙක බද්ධ වෙලා තියෙන කොටස් දෙකක්. හරියට බතුයි ව්‍යංජනයි වගේ තමයි. හරියට කෑවොත් හොඳ රසට කන්න පුළුවන්.
හරියට නොකෑවොත් රසත් නෑ ගුණත් නෑ කිඹුලා කිරිමැටි කන්න වගේ තමයි. සමත භාවනාව කරන කෙනා සමත භාවනාවේ තමයි කර්මස්ථාන වැඩි හරියක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒකට කියනවා සම 40 කර්මස්ථාන කියලා, කර්මස්ථාන 40ක්. මේ කර්මස්ථාන 40ම සමත වශයෙන් වඩන්නත් පුළුවන්, විපස්සනා වශයෙන් වඩන්නත් පුළුවන්. නමුත් අපේ බොහෝ දෙනෙක් සමත වශයෙන් වඩනවා, විපස්සනාවට යන්නේ නැහැ. විපස්සනාවට ගියහම අපිට අපේ ජීවිතයේ තියෙන අස්ථීරත්වය පේන්න ගන්නවා, ජීවිතයේ තියෙන නිවැරදි ස්වභාවය පේන්න ගන්නවා. එහෙම පෙවුනොත් අපිට අපේ ගිහි ජීවිතේ ගත කරන්න බෑ. ඒ නිසා විපස්සනාවට යන්නේ නැහැ, සමත භාවනා විතරක් කරාම ඇති. සමත භාවනා කළ දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන්නේ නේද? විපස්සනා භාවනාව කරද්දිත් සමත භාවනාව කරද්දිත් අපේ හිතට එකම අරමුණක් මත හිත පිහිටුවාගෙන කටයුතු කිරීමයි අපි කරන්නේ. දැන් මම මෙච්චර වෙලා සමත විපස්සනා ගැන මේ කිව්වට භාවනාව කියලා කියන්නේ මොකද්ද කියලාවත් මට කියන්න බැරි වුණා. සමත විපස්සනා කියන්නේ දෙවනි පියවරනේ. මොකක්ද මේ භාවනාව කියලා කියන්නේ? අපි ඉස්සෙල්ලා මෙතෙන්ට එන්න ඕනේ. භාවනාව කියලා කියන්නේ සිත එක අරමුණක තබා ගැනීම. 100%ක් ඔය පිළිතුර සාර්ථකයිද? නෑ. 100%ක් ඔය පිළිතුර අසාර්ථකයි. හේතුව අපි භාවනාවක් කරනකොට අපේ සිතේ පුණ්‍ය ශක්තියක් වර්ධනය වෙන්නේ නැත්නම් කෙලෙස් තවන්න බැරි නම් අපේ සිතේ භාවනාවක් වෙන්නේ නැහැ. දැන් ඔයා අය මෙතන දානවා කැසට් පටයක් හොඳ සින්දු තියෙන එකක්. ඔයා ඒකටම සවන්පත් යොමු කරගෙන ඉන්නවා. අරමුණ වෙනස් වෙනවද? නැහැ. භාවනාවක් වැඩෙනවද? ඒත් නැහැ. එතකොට ඒක අරමුණක් මත හිත තබා ගැනීමම භාවනාවක් වෙනවද? නැහැ. ඒකයි මම කිව්වේ ඕක අර 1 වසර 2 වසර 3 වසරේ වගේ ළමයෙක් කිව්වොත් නම් සාර්ථකයි. නමුත් මෙතන ඉන්න අපේ අම්මලා තාත්තලාගේ මට්ටම් බැලුවාම නම් 100%ක්ම ඔය දීපු උත්තරේ අසාර්ථකයි. භාවනාවක් කියලා කියන්නේ කුසල අරමුණක් මත නීවරණ ධර්ම යටපත් වීම පිණිස සිත පවත්වා ගැනීම. කුසල අරමුණක් මත නීවරණ ධර්ම යටපත් වීම පිණිස හේතු වෙන පරිද්දෙන් එක අරමුණක් මතම සිත පිහිටුවා ගැනීම. අපි එතකොට මෙන්න මේ භාවනාව සාර්ථක වෙන්නේ. එතකොටයි භාවනාවක් වැඩෙන්නේ. මේ භාවනාව තමයි සමත විපස්සනා කියලා කොටස් දෙකකට අපි වෙන් කරලා තියෙන්නේ. මේ සමත විපස්සනා කොටස් දෙකේදීම සිද්ධ වෙන ප්‍රධාන කාරණාව අපේ සිතේ තියෙන කෙලෙස් එක්ක සටන් කිරීම. අපේ සිතේ තියෙන කෙලෙස් එක්ක සටන් කරනකොට නිකන් අර යුද්ධයක් කරලා ඉවරුනා වගේ රතිඤ්ඤපත්තු කරලා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ලැබෙන සතුට රතිඤ්ඤපත්තු කරලා ලබන්නත් බෑ. භාවනා කරනකොට සමත භාවනාවක් වඩන යෝගාවචරයෙක් නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා Tamange සිතේ ඇතිවෙන චිත්ත සමාධිය දිහා බලලයි සතුටු වෙන්නේ. නමුත් චිත්ත සමාධිය ලැබූ පමණින් භාවනාව 100%ක් සාර්ථකයි කියලා කියන්න බෑ. හේතුව සමත භාවනාවේදී අපි කරන්නේ කෙලෙස් මතුවෙන්නට ඉඩ නොදී යැරීමක් විතරයි. කෙලෙස් ධර්මයක් මතුවෙන්න තියෙන ඉඩකඩ අහුරණ එක විතරයි. කෙලෙස් ධර්මයක් මතුවෙන්න තියෙන ඉඩකඩ ඇහුරු පමණින් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් කමක් තියෙනවද? නැහැ. අපේ හිතේ තියෙන කෙලෙස් ටිකත් ඉවත් කරන්නට ඕනේ. සමත භාවනාවෙන් අපි කරන්නේ හිතට කෙලෙස් අරමුණු වලට එන්න නොදී සිතේ කුසල ශක්තිය වැඩි කරන එක විතරයි. හිතේ කුසල ශක්තිය වැඩි කරනකොට පිටින් එන කෙලෙස් අරමුණු නොමැතිකම නිසා සිත තැම්පත් වෙනවා.
ඒ තැම්පත් වීමට තමයි අපි කියන්නේ චිත්ත සමාධියක් ලැබෙනවා කියලා. මේ චිත්ත සමාධිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරවනකොට තමයි සිතේ ඇති වෙලා තියෙන කෙලෙස් ධර්මයන් ඉවත් වෙලා යන්නේ. සමත භාවනාවෙන් කරේ සිතට එන්න තියෙන කෙලෙස් වලට වැටබැඳේක විතරයි. විපස්සනා භාවනාවෙන් තමයි කරන්නේ. දැන් වැටබැඳට වැඩක් නැහැ. හරක් ටික ඇතුලේ නම් ඇතුලේ තියෙන කොටුව පාගනවා. ඒ හරක් ටිකත් වැටෙන් එළියට දාන්න ඕනේ. අන්න ඒකට තමයි විපස්සනා භාවනාවට අපි මේ සමත භාවනාවෙන් ළඟා කරගත්ත චිත්ත සමාධිය අරමුණු කරගෙන විපස්සනාවට හැරවීම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඇතුලේ ඉන්න හරක් ටිකත් එළියට දා ගන්නවා. සිතේ කිසිම කුණක් නැති වෙනකොට, කිසිම කුණු කන්දල් ගොඩක් නැහැ, සිත බොහොම පිරිසිදුයි. ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. අකුසල සිතක් ඇති වෙන්න හිතේ ඉඩක් නැහැ. හිත පිරිසිදුයි නම් අන්න ඒ පුද්ගලයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙම නැතුව මේක සහතිකපත් වලින් ගන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ හිතේ කෙලෙස් ධර්මයක් ඇති වෙන්නේත් නැත්නම්, තමන්ගේ සිතේ තිබුණු කෙලෙස් ටිකක් තමන් හිතින් ඉවත් කරගත්තනම් අන්න ඒ සිතයි නික්ලේශී රහතන් වහන්සේ කියලා කියන්නේ. කෙලෙස් යම් යම් තරමක් ඉතුරු වෙන පුද්ගලයන් තමයි අපි නම් කරන්නේ සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි කියලා. අරිහත් වෙන විට තමයි, රහත් භාවයට පත් වෙන විටයි මේ සියලු කෙලෙස් ධර්මයන් සිතෙන් ඉවත් වෙලා යන්නේ. හැබැයි කෙලෙස් ධර්මයන් ඉවත් වූ පමණින් රහතන් වහන්සේගේ ගමන ශාන්ත දාන්ත නැහැ. සාංසාරික වශයෙන් පුරුද්දක් හැටියට තියෙන ගති ලක්ෂණ අපි අර කතාවටත් කියනවනේ, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා නේද? අපි සාංසාරික වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙන යම් යම් දේවල් රහත් උනත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. පොටිල මහ රහතන් වහන්සේ ගැන කියවෙනකොට කියවෙනවා, උන්වහන්සේ නිතර නිතර කතා බහ කරද්දී පරුස වචනෙන් තමයි කතා කරන්නේ. උඹ බම් බොලම් මෙහෙවරෙන් කාපම් බීපම් කෑවද බිව්වද මේ විදිහේ සැර පරුස වචන වලින් තමයි කතා කරන්නේ. ඇයි මේ සැර වචන වලින් කතා කරන්නේ? රහතන් වහන්සේ නමක් සාංසාරික වශයෙන් ආත්ම සිය දහස් ගණනාවක් සිටු කුලයන්හි උත්පත්ති ලැබලා මෙහෙකරුවන්ට ආමන්ත්‍රණය කර පුරුද්ද රහත් උනත් ඒක ඉවත් කරගන්න බැරුණා. එතනත් ඉතින් අපේ ජීවිතවලට බොහොම වටින අදහසක්. අපි ගෙදර ඉන්න මෙහෙකරුවට කතා කරන්නේ වරෙන් ඵලයන් කියලා නම් ඕක සසර ගමනටත් රහත් උනත් ඉවත් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සසර දුක් කෙලවර කළත් අර පුරුද්ද අතාරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක කරන්න නම් මේ සමත භාවනා විපස්සනා භාවනා කරනකොට සිතේ කිසිම ආකාරයේ කෙලෙස් ධර්මයක් මතු නොවන විදියට පවත්ව ගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. දැන් මම අර මාතෘකා කරානේ ගාථා තුනක්. ඒ ගාථා තුන දිහාවට තමයි යන්න හදන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. පළවෙනි ගාථාව. සබ්බේ සියලු සංඛාරා සංස්කාර ධර්මයෝ අනිච්ඡාති. මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ? වෙනස් වෙන සුළුයි. ඒ වෙනස් වෙන සුළු සංස්කාර ධර්මයන් පිළිබඳව යදා පඤ්ඤාය පස්සති. යදා යම් කෙනෙක් පඤ්ඤාය මොකෙන්ද? ප්‍රඥාවෙන් පස්සති. දකිනං අවබෝධ කරගන්නව නම්
අත නිබ්බින්දති දුක්ඛේ. අත ඉක්බිති නිබ්බින්දති දුක්ඛේ. එයින් හටගන්නා දුක, ඒ දුකෙන් ගැලවීමේ මාර්ගය හඳුනා ගන්නව නම් ඒස මග්ගෝ විසුද්ධියා. ඒ අමා මහ නිවන් මාර්ගයට පිළිපන් පුද්ගලයාගේ ලක්ෂණයයි. සබ්බේ ධම්ම සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර ධර්මයන් දුකයි. හැබැයි ඉතින් අපි කියනවා තමයි මලගයක් අර තරුණ වයසේ කෙනෙක් මැරුණනම් එහෙම අපේ වයසකම් වල කියන කතාවක් තමයි අනේ අනිච්චන් දුක්ඛේ යසට හිටී කොළු පැටියා. අනිච්චන් දුක්ඛේ කියලා කියනවා. හැබැයි ඒක ප්‍රඥාවෙන් නෙමෙයි කියන්නේ. අන්නේ වෙලාවට අපේ ප්‍රඥාව යොමු කරගන්න පුළුවන් නම් අපි මේ නිවන් මාර්ගයට බැහැපු, අපි යථාර්ථය අවබෝධ කර ගනිපු පිරිසක් විදියට ඒ දේ දිහා බලනව නම් අන්න නිවන් මාර්ගය එලිපෙහෙලි කරගන්න පුද්ගලයෙක් බවට අපිට පත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් වචන හරඹයක් කළාට කවදාවත් නිවන් අරමුණු කරගන්න බෑ. ඒ කියන්නේ අපි කොයිතරම් බැනර් පෝස්ටර් ගැහුවත් මරුණට පස්සේ නිවන් දකින්න ලැබේවා, නිවන් සැප ලැබේවා, අනිච්චාවත සංඛාරා කොච්චර ගැහුවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අනිච්චාවත සංඛාරා බෝඩ් එක ඉස්සරහා තියාගෙන හිටියත් මලගෙදර කරන්නේ දවස් දෙක තුනක් තියාගෙන සෝදු පිට්ටනියක් කරනව නම් අනිච්චන් දුක්ඛන් අනත්තා තමයි නේද? කිසිම කෙනෙකුට නිවැරදි අවබෝධයක් ළඟා කරගන්න බෑ. ඒ අයගේ ජීවිත ගැන, සසර ගමන ගැන තමයි අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතන්න වෙන්නේ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුනේ, මේ ගාථා තුනේම වෙනස් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන විතරයි. යම් කෙනෙක් මේ දුක්ඛ වූ ලක්ෂණය අවබෝධ කරගත්තනම්, අවබෝධ කරගෙන ඒ දුකෙන් ගැලවීමේ මාර්ගය හොයන්න උත්සාහවත් වුණා නම් අන්න ඒ පුද්ගලයාත් නිවන් මාර්ගයට පිළිපන් පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම අනත්තාති. මොකද්ද මේ අනත්තාති? අපි වචනෙට නම් කියනවා අනිත්‍යයි දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණ කියලා තියෙනවා තුනක්. ලක්ෂණ තුනයි. පළවෙනි ලක්ෂණය අනිත්‍යතාවය. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන සුළු බව. දෙවැනි ලක්ෂණය දුක්ඛතාවය. මේ වෙනස් වීම නිසා හටගන්නා වූ දුක. එතකොට මොකද්ද මේ අනාත්මතාවය කියන්නේ? මම ඔයිට ඒ ප්‍රශ්නෙට උත්තරේ ගන්න කලින් මෙහෙම කතාවක් අහන්න. අද සිල් සමාදන් වෙන්න උදේ ලේස්ති වෙනකොට කී දෙනෙක් පවුඩර් දැම්මද මූණට? කී දෙනෙක් ක්‍රීම් වර්ග ගෑවද? කී දෙනෙක් ෆේෂල් කරාද? පොයට සිල් ගන්න එන්න කලින් කී දෙනෙක් මේව කරාද? පවුඩර් දාපු අය අතුස්සන්න කැමති වෙද්ද නැහැ. අත ඉස්සුවේ නැතොත් මොකද වෙන්නේ? බොරුවක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සීලය කැඩෙනවා. එතකොට සීලයක් නැහැ, භාවනාවක් නැහැ, සිත පිරිසිදුත් නැහැ. සිතේ තියෙන්නෙම කුහකකමයි වංචාවයි විතරයි. පවුඩර් දාපු අය කී දෙනෙක් ඉන්නවද කියලා අතුස්සන්න පුළුවන්ද පොඩ්ඩක්? ඉන්නවා. ඇයි පවුඩර් දැම්මේ? අනේ මේ මූණ මේ තියෙන විදියටම තියාගන්න. හැබැයි තියාගන්න පුළුවන් වුණාද? උදේ එනකොට හොඳට සුදුවට තිබ්බ මූණ ටිකක් ලෑදි දාඩිය වැටලා අවුව වැක් කරනකොට පවුඩර් තට්ටුව හොදන් යනවා. දාඩිය පාරවල් ටික මූණේ හිටිනවා. ඇයි මේ පවුඩර් ගාලා අපි කරේ මොකද්ද? අපි කැමති මේ විදියට ඉන්න. නමුත් කැමති පරිද්දෙන් පවත්වාගෙන යන්න බෑ. ඒකට අපි බාහිර ප්‍රතිකර්ම යොදනවා. ඒත් හරියන්නේ නැහැ. මෙන්න මේ කිව්වේ මොකද්ද? අනාත්මතාවය. අපි කැමති පරිද්දෙන් පවත්වාගත නොහැකි බව.
මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයේ බලපාන්නේ මේ මුහුණටයි, ওই පවුඩර් සෙන් දාන්නේ වට විතරක් නෙමෙයි. අපේ වටේ තියෙන ගහ කොළවලට ගහක් එකපාර ගෙඩි හැදෙන්නේ නැහනේ. ගහක් එකපාරට මල් හටගන්නේ නැහනේ. ගහක් එකපාරට ලොකු වෙන්නේ නැහනේ. ගහක් එකපාරටම වයසට ගිහිල්ලා මැරලා වැටෙන්නේ නැහනේ. මේ හැම එකක්ම මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙනවා. අනිත්‍යතාවය හැම තැනකම තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ අපේ හිත යොමු කරන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හඳුන ගන්න. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන ගැන කියනවා. කියන වෙලාවට අහන් ඉන්නවා. කියන වෙලාවට කියලා ඉවර කරනවා. ඒ අනකොට gedara තිබ්බ මල් පැලයක් හොරු ගලවන් ගිහින් තිබ්බොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මතක් වෙන්නේ නැහැ. හොඳ පදයක් තමයි මතක් වෙන්නේ. එතකොට අර උදේ ඉඳන් රකපු සීලෙත් නැ, වඩපු භාවනාවක් නැ, අනේ හදාගත්තු හිත ආපහු කෙලෙස් වලින් පුරව ගන්නවා. එතකොට අපිට සසර ගමන නිමා කරන එක හීනයක්ම තමයි. හැමදාම හීනෙන් වගේ දකිනවා. අනේ මම දැන් නිවන් මාර්ගයට පිළිපන් පුද්ගලෙක්. මොකද මම හැමදාම මගේ අනිත්‍යතාවය දකිනවා එක මොහොතක් හරි. ඒ නිසා මම දැන් මේ හීනයක් දකිනවා. හැබැයි තින් හීනෙන් නැගිටලා බලනකොට ඒක හීනයක්ම තමයි. වටපිටාවේ කිසිම දෙයක් ගැන අපි හොයන්නේ බලන්නේ නැහැ. අපි භාවනා අරමුණක් විදියට මෙන්න මේ ලක්ෂණ ගන්නකොට අපිට පළමු අවස්ථාවේ ඉඳන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මේ ඕන තැනක් දැක්ක විගස අවබෝධ කරගන්න බැහැ. මේක වෙනස් වෙනවා කියලා අපේ පියවි ඇසට පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි භාවනා අරමුණක් විදියට අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අපි